මහත්තයා අනුකුමාර චානායක මහත්තයාට සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක විවාද කරන්න එන්න බෑ. මොකද සජිත් ප්‍රේමදාස මහත්තයාට ෆයිල් නෑනේ. ෆයිල් පෙන්න බොරුවට සජිත් ප්‍රේමදාස මහත්තයා බය කරන්න බෑ නිසා රජිත් ප්‍රේමදාස මහත්තයාට මඩ ගන්න උත්සාහ කරා. පෞගේ කාලේ සංස්කෘතික අරමුදලේ තිබිච්ච යම් යම් කාරණා කියලා එතුමාට නිදස් කොට නිදාස් වෙලා තියෙනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා මේ දැන් ජනාධිපතිවරයා කව එතුමා ඉදිරිපත් වෙනවානේ. ඉතින් එතුමා ඉදිරිපත් වෙන තරමට අපි තමයි කියන්නේ එතුමා දවසකට අඩුම ගානේ රැස්වීම් 8ක් නෙමෙයි 10කට 12කට නගින තරමට හොඳයි. මොකද මේ නගින තරමට ඡන්ද ටික කඩා ගන්නවා. මොකද වැඩිපුරම කතා කරනවනේ. එතුමා කවදාරි මේ රටේ දිනස් වාර්තාවක් තියෙනවා. පාර්ලිමේන්තුව ඇතුළෙත් වැඩි කතා කරලා එළියෙත් වැඩි කතා කරලා ජීවිතේ වයස කාලය බැලුවට පස්සේ වැඩිම කාලයක් කතා කරපු නායකයා කවුද කියලා අහුවොත් සජිත් ප්‍රේමදාස කියලා කියනවා. ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුවා හැරලා පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවීම සඳහා හැකියාව සහ බලය තිබෙනවා. ජනාධිපතිවරයා කියන විදියටත් ආණ්ඩුව පෙන්වන විදියටත් ජනාධිපතිවරණය පැවැත්වෙන බව තමයි අපි වටහාගෙන සිටින්නේ. බලන්න ජනාධිපතිවරණයක් තමයි ඉස්සෙල්ල එන්නේ. ඒ නිසා ඒකට දැන් සියලු කටයුතු සූදානම් වෙලා තියෙන්නේ. ජනාධිපතිවරණයෙන් පස්සේ මහමැතිවරණයක් තියයි බොහෝ දුරට ලබන අවුරුදු මුල් කාලේ. මහමැතිවරණයක් කියන්නේ මේ වෙලාවේ කතා කිරීමේ කිසිම ප්‍රතිඵලයක් නැහැ.